ආයුබෝවන්. අපේ අනාගත ලෝකය අභියෝග වලින් පිරුණු දුෂ්කර එකක් බව නොරසක්. අභියෝග වලට මුහුණ දී යහපත් ලොවක් උදා කරගන්න අපට අනාගතයේ ශක්තිමත් පුරවැසියන් අවශ්‍යයි. ඒ සඳහා අද ජීවත් වන දරුවන් පරිපූර්ණ පෞරුෂයෙන් යුක්තව හදා වඩා ගැනීම දෙමෝපිය ගුරුවර අප සැමගේ වගකීම. මෙම වීඩියෝයෙන් සාකච්ඡා කරන්නේ හොඳ පුරවැසියෙකු බිහි කිරීමට වර්තමානයේ අප අනුගමනය කළ යුතු වැදගත් කරුණු කීපයක්. දරුවකු හොඳ පෞරුෂයක් ඇති පුරවැසියෙකු ලෙස සංවර්ධනය කිරීමට නම් වර්ධනය කළ යුතු ශ්‍රේෂ්ඨ කොටස් හතරකට බෙදා මෙන් කර හඳුනාගත හැකි. මෙහි දැක්වෙන්නේ එම අංශයන්. එම ශ්‍රේෂ්ඨ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කිරීමට අදහස් කරනවා. පුද්ගලයෙකුට කරුණු අවබෝධ කරගෙන මතක තබා ගැනීමටත් එම දැනුම මගින් නව ගැටලු විග්‍රහ කර තර්කානුකූලව විසඳා ගැනීමටත් එවැගේම නව සංකල්ප නිර්මාණයටත් අවශ්‍ය වෙන්නේ බුද්ධිමය සංවර්ධනයයි. එවැගේම ජීවිතයේදී මුහුණ පාන බාධක දුක් වේදනා දරාගෙන සතුටින් ජීවත් වීමට අවශ්‍ය භාවමය ශක්තිය ලැබීමත් වැදගත්. පුද්ගල අන්තර් සම්බන්ධතා සාර්ථකව ගොඩනගාගෙන හොඳ සමාජ ජීවිතයක් ගත කරන්න නම් දරුවකු වර්ධනයේදී ඔහුගේ සමාජ කුසලතාත් වර්ධනය වෙන්න ඕන. සක්‍රීය සවන් දීම වගේම තර්කානුකූල ලෙස වාචිකව හෝ ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට හැකිවන්නේ වන්නේ නිර්මාණාත්මක අදහස් ඇතිවීමට බලපාන්නේ භාෂාමය කුසලතාවයයි. අත්පා වැනි දුරන් යොදාගෙන විවිධ කාර්යයන් නිවැරදි කිරීමට මනෝචාලක ශේෂ්ත්‍රය වර්ධනය විය යුතුයි. මේ සියලු ශේෂ්ත්‍රයන් වර්ධනය සඳහා දරුවකුට අවශ්‍ය පරිසරය සකසා දරුවා ගැළපෙන ක්‍රියාකාරකම්වල යෙදීම දෙමව්පිය ගුරුවර වැඩිහිටි අප සැමගේ වගකීමක්. මෙම සටහනින් හා මින් පසු දැක්වෙන සටහනේ කුඩා දරුවෝ සමග කටයුතු කරන දෙමව්පියන් වැඩිහිටියන් අනුගමනය කළ යුතු ඵලදායි ක්‍රියාපිළිවෙත් කීපයක් පෙන්වා දී තිබෙනවා. මේ සඳහා දෙමව්පියන්ට ලොකු මහන්සියක් කරදරයක් විඳින්න අවශ්‍ය නැහැ. තමන්ගේ කාලයෙන් ටික වේලාවක් දරුවා වෙනුවෙන් කැපකිරීම පමණයි අවශ්‍ය. ඒ තරම් ගුවත්කමක් නැති උනත් දරුවන්ට සැබෑ ආදරයක් ඇති දෙමව්පියන් මෙවැනි වැදගත් ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන අන්දම අප දැක තිබෙනවා. මෙම සටහනේ දෙමව්පිය වැඩිහිටියන් කුඩා දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රියාපිළිවෙත් පෙන්වා දී තිබෙනවා. මේවා ළමා මනෝවිද්‍යාඥයින් විසින් පර්යේෂණ පවත්වා අනාගරණය කරන ගත් කරුණු. එහෙත් සම්ප්‍රදායිකව හිතන නව අදහස් වලට අකමැති පිරිස් මේවා සමග එකඟ නොවන්න පුළුවන්. ඔවුන් බටහිර විද්‍යාවද විද්‍යාත්මක පරීක්ෂණද පිළිගැනීමට කැමැත්තක් නැහැ. එහෙත් භෞතිකව පරීක්ෂා කළ හැකි කවර කාරණාවක් වුවද සැබෑ තත්ත්වය අනාවරණය කරගත හැකි මෙම විද්‍යාත්මක ක්‍රමවේදයෙන් පමණයි. දරුවන්ට සැබෑ ආදරයක් ඇති බුද්ධිමත් දෙමව්පියන් දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ ඔවුන් ළමා මනෝවිද්‍යාව හෝ සමාජ විද්‍යාව හෝ මේ කිසිවක් හැදෑරීමෙන් නොවේ. ඔවුන්ගේ විචාරවත් සාමාන්‍ය බුද්ධිය භාවිතයෙන් මොවුන්ගේ දරුවන් ශක්තිමත් පෞරුෂයක් ඇති පුරවැසියන් ලෙස සමාජයට එකතු වෙනවා. එමෙන්ම ඇතැම් උගත් දෙමව්පියන් තම දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා දැඩි නීති රීති සහ දඬුවම් කරන.
මෙමගින් දරුවා මානසිකවත් ඇතැම් විට කායිකවත් අපයෝජනයට ලක් වෙනවා. මේ ඉතා කනගාටුදායක තත්ත්වයක්. මෙම දරුවන්ගේ වැඩි පිරිසක් ව්‍යාකූල පෞරුෂයක් ඇති සමාජ විරෝධී හෝ මානසික සෞඛ්‍ය පිරිහුණු පුද්ගලයන් ලෙස සමාජයට සමාජයේ යහපත් පැවැත්මට බාධාවක් වෙනවා. ළමයෙකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18ට අඩු දරුවන්. එහෙත් රැකියාවල යෙදවීම, අනිවාර්ය පාසල් අධ්‍යාපනයක් ලැබීම සහ ඇතැම් නීති කටයුතුවලදී මෙම වයස් සීමාව වෙනස් වෙනවා. ලෝහි සියලුම දරුවන්ට ලැබිය යුතු ඓතිහාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියක් 1989 නොවැම්බර් 20 දින එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලය විසින් සම්මත කරගෙන තිබෙනවා. මෙය මිනිත් ඉතිහාසයේ ප්‍රගතිශීලී පියවරක්. එක්සත් ජාතීන්ගේ ළමා ඓතිහාසිකම් ප්‍රඥාප්තියේ ව්‍යවස්ථා 54ක් තිබෙන අතර එය ඉතා පුළුල් පරාසයක විහිදෙනවා. මෙහි දක්වා තිබෙන්නේ ඉන් හරයාත්මක ඓතිහාසිකම් කිහිපයක්. මුළු ප්‍රඥාප්තියම විග්‍රහ කිරීම සඳහා තර්මක දීර්ඝ වැඩසටහනක් කළ යුතු බැවින් එය පසුව ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.